අදත් අපි ඔබ හමුවට එන්නේ තවත් තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයේ තවත් පාඩමක් සමග. ශ්‍රී ලංකා සූපානි සංස්ථාවේ ජාතික පාසල වැඩසටහන් මාලාව යටතේ අපි ඔබට විශේෂයෙන්ම අධ්‍යාපන සහතික උසස්වල විභාගයට සූදානම් වන තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ විෂය හදාරන සිසුන් වෙනුවෙන් අපි ඉදිරිපත් කරන පාඩම් මාලාවේ තවත් පාඩමක්. මේ වෙනකොට අපි දන්නවා පරිගණකයට දත්ත ඇතුළු කරන්න පුළුවන්, සංස්කරණය කරන්න පුළුවන්, තොරතුරක් විදිහට අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟට අපි දන්නවා පරිගණකය දත්ත හඳුනාගන්නේ, තැන්පත් කරගන්නේ කොයි ආකාරයද කියලා. දැන් මේ කාර්යවලිය සිද්ධ වෙනකොට අද අපි මේකට මහා තා ප්‍රබල ඉතිහාසයක් තියෙනවා. මේක දවසින් දවස කෙටිකාලීනව සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මම හිතන්නේ අපිට මේ පරිගණකයේ වර්ධනීය තත්ත්වය උනේ කොහමද, ඒ ඉතිහාසයේ කාලපරාසයන් මොනවාද, ඒ කාලපරාසයන් වල මොන මොන ආකාරයේ යන්ත්‍ර නිපද වුණාද, ඒ යන්ත්‍රවල එකින් එක වර්ධනීය තත්ත්වයක් වෙලා අද අපි භාවිත කරන ඉතාමත්ම ප්‍රබල විශ්වාස කළ නොහැකි හැකියාවන්ගෙන් යුත් යන්ත්‍රයක් ගැනයි අපි අද කතා කරන්නේ. එමනම් යන්ත්‍රයට ඇත්තටම යන්ත්‍රය අද වෙනකොට දිනු කරගත්ත තත්ත්වයට පත් කරගත්ත මහා විද්‍යාඥයන් රාශියක් අපි අතර ඉන්නවා. මේ අය අපි අමතක කරන්න හොඳ නැහැ. අපි මේ අයට ගරු කරන්න ඕනේ. සෑහෙන කාලයක් ඕම් පරිශ්‍රණ කරලා තියෙන අවුරුදු දහස් ගාණක් තිස්සේ ඇත්තටම. එහෙමනම් අපි පොඩ්ඩක් ඒ ඉතිහාසය දැන ගැනීම සහ ඒ ඉතිහාසය තුලින් පරිගණකයේ යම් යම් ක්‍රියාවලීන් සිද්ධ වෙන ආකාරය පිළිබඳව දැන ගැනීම මම හිතන්නේ මේ දුවදරුවන්ට ඉතාමත්ම වැදගත් වෙනවා. අපි දන්නවා අපේ ඉතිහාසයේ යාන්ත්‍රික යුගයක් තියෙනවා. විද්‍යුත් යාන්ත්‍රික යුගයක් තියෙනවා. ඊළඟට විද්‍යුත් යුගයක් තියෙනවා. මේ ඒ කාල පරාසවල විවිධ අවස්ථාවල විවිධ විද්‍යාඥයන් සහ විවිධ පුජ්‍යලයන් එක් එක් ආකාරයේ නිර්මාණ වලට බිහි කළා. ඒ නිර්මාණවල එකතුවක් විදිහට අපි අද දකිනවා මේ පුංචි පරිගණක යන්ත්‍රය. අපි පසුව බලමු පරිගණක විවිධ ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්. බලය අනුව, ප්‍රමාණය අනුව, භාවිත කරන ශාස්ත්‍රය අනුව. නමුත් ප්‍රධාන වශයෙන්ම ඩිජිටල් පරිගණකයක්, කියන්නේ විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වන මේ සෑම දෙයක්ම කරන පරිගණක යන්ත්‍රයේ ඉතිහාසය ගැනයි පොඩ්ඩක් සොයලා බලමු. ඇත්තටම අපි කිව්වා අපේ යාන්ත්‍රික යුගය. යාන්ත්‍රික යුගයට කලින් යන්ත්‍රයක් නිර්මාණය වෙන්න කලින් මේ ලෝකේ ඇත්තටම මේ පරිගණකය පිළිබඳව සහ ඊට ආධාරය වන අපි බලාපොරොත්තු වෙන විවිධ ක්‍රම. කියන්නේ පරිගණකයක් කියන්නේ ගණක යන්ත්‍රයක්. එක්තරා ආකාරයකදී මේක පරිපූර්ණ වූ ගණක යන්ත්‍රයක් නිසා පරිගණක යන වචනේ මේකට ලැබිලා තියෙනවා. නමුත් මේ පරිගණකයෙන් කරන කාර්ය ප්‍රධාන වශයෙන් අපි දන්නේ එදා ගණනය කිරීමක් සඳහා පමණක් භාවිත කළ යන්ත්‍රයක් විදිහට. නමුත් අද ඒක එතනින් ඔබට කියලා ඉතා විශාල කාර්යයක් කරනවා. නමුත් ඉතිහාසයේදී ආරම්භයේදී මේක ගැත්තරම භාවිත කරේ ගණනය කිරීම සඳහා පමණයි. එමනම් ගණනය කිරීම සඳහා පමණක් භාවිත කරන යන්ත්‍රයක ඉතිහාසය ඊටත් එහාට යනවා. මිනිසුන් තා ඉස්සර අවුරුදු 3-4000ක් 5000ක් 6000ක් ඈත ඉතිහාසයේ නම් මෙවැනි ගණනය කිරීමවල යෙදී තියෙනවා. සංඛ්‍යා දෙයක් එකතු කිරීම, සංඛ්‍යාවකින් තවත් සංඛ්‍යාවක් අඩු කිරීම, තාමත්ම නිවැරදිව ක්ෂණිකව කරගන්නා ක්‍රමවේදයන් අපිට ඉතිහාසයෙන්ත් හම්බ වෙනවා. ඒ සඳහා ලැබෙන මුල්ම සාක්ෂිය විදිහට අපිට අතීතයේ භාවිත වෙච්ච ඇබකසය කියන යන්ත්‍රය හඳුන්වා දෙන්න පුළුවන්. මේ ඇබකසය කියන යන්ත්‍රය ඒක ඇත්තටම යන්ත්‍රයක් නොවේ. යාන්ත්‍රික යුගයට කලින් ගණනය කිරීම සඳහා භාවිත කරන ලද කිසියම් උපකරණයක්. මේ උපකරණය ඇත්තටම ගණනය කිරීමවලදී ඉතාමත්ම විශාල මෙහෙයුමක් කළා. උදාහරණයක් විදිහට අද භාවිත වෙන ඇබකසය මෙන්න මේ ආකාරයේ දෙයක්. සමහර රටවල උදාහරණ චීනය, එහෙම නැත්නම් ජපානය වැනි රටවල අදත් මේ යන්ත්‍රය භාවිත වෙනවා යම් ගණනය කිරීම සඳහා. විශේෂයෙන්ම අපි දන්නවා වෙළඳසල්වල සිය ගණනය කිරීම කටයුතු කරනකොට එකතු කිරීම, අඩු කිරීම නිතරම කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවලදී මේ ගණක යන්ත්‍රය විදියට භාවිත කර ඇබකසය අදත් භාවිත වෙනවා. දැන් මේ වීඩියෝ පාඩයෙන් ඔබට පෙන්වන්නේ ඇත්තටම වෙළඳසැලක භාවිත කරන ආකාරය නොවේ. නමුත් ගණනය කිරීම කිරීමේදී කොතරම් වේගයෙන් මේ එකතු කිරීම, අඩු කිරීම ඔවුන්
අදත් කරනවාද කියන එක. ඉතින් මේක සාමාන්‍යයෙන් ඇත්තම ජපානයේ රටක පාසලේ තාමත් පුහුණු කරන උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඔවුන්ගේ ඒ සංස් ඒ අතීත සංස්කෘතියෙන් වර්තමාන සිසුන් ඉවත් කිරීමට උනස් සූදානම් නැහැ. ඔවුන් මෙවැනි යන්ත්‍ර තව තවත් ළමුන් අතරේ ප්‍රචිත කරනවා, භාවිත කරනවා. ඉතින් මේක තමයි ඇත්තටම ඉතිහාසයෙන් අපිට ගන්න පුළුවන් ඈතම අවස්ථාව. මේ යන්ත්‍රයෙන් ඇත්තටම කරන්න පුළුවන් එකතු කිරීමක් සහ අඩු කිරීමක් වෙන දෙයක් පමණයි. නමුත් තමයි ගණිත ක්‍රමයේදී ඊට වඩා එහාට ගිය මුගක් දේවල් කරන්න පුළුවන්. අපිට හම්බ වෙනවා ස්කොට්ලන්ත ජාතික ගණිත විද්‍යාඥයෙක් ජෝන් නැපිය. මේ ජෝන් නැපිය කියන විද්‍යාඥයා අපිට ඇත්තටම ඉදිරිපත් කරා හොඳ අදහසක්. ඒ අදහස තමයි ලඝු ගණක භාවිතය. මොකද ලඝු ගණක භාවිතයෙන් අපි දන්නවා අපිට එකතු කිරීම සහ අඩු කිරීම භාවිත කරගෙන ගුණිතය සහ බෙදීම වැනි කටයුතු කරන්න ඉතාමත්ම පහසුවෙන් පුළුවන්. ඒ සඳහා ඇත්තම ජෝන් නැපිය භාවිත කරා අපි කවුරුත් දන්න ආකාරයට කියන මේ නැපියර්ස් බෝන්ස් කියන ඇද්දල වලින් සකස් කරන ලද කිසියම් ගණිත විද්‍යාවක්. මොකද ඇබකසෙන් අපිට කරන්න පුළුවන් එකතු කිරීම සහ අඩු කිරීම පහසුවෙන්. නමුත් ගුණිතය ගුණ කිරීම කොහොමද කරගන්නේ? සංඛ්‍යා දෙකක් ගුණ කිරීම පහසුවෙන් කර ගැනීම සඳහා තමයි ජෝන් නැපියගේ මේ නැපියර්ස් බෝන්ස් එමනම් ඇද්දල තීරු ලෝකෙට ඉදිරිපත් කරේ. මේක ඇත්තටම ලඝු ගණක වල ඉතාම ආරම්භක අවස්ථාව. මේවා ඉදිරිපත් කරේ ලෝකෙට 1955 සහ 1617 කාලය තුළ ජීවත් වූ ජෝන් නැපිය. දැන් අපිට පේනවා මෙන්න මේ ඇද්දල තීරු කීපය. මම පුංචි උදාහරණයක් අරගෙන ඔය පෙන්නන්නම් කොහොමද වැඩි කිරීම මෙහිදී සිද්ධ වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් 46732 ඔබට වැඩි කරන්න ඕන නම් කියන්න අපි හිතමු පහසු අංකයක් ගමු දෙකෙන්. දැන් මෙතන තියෙනවා අපි සංඛ්‍යාව 46732 දෙකෙන් වැඩි කරන්න. එහෙමනම් මෙතෙන්දී ඔහු කරන්නේ ඔහු අපිට කියන්නේ මෙන්න මේ දෙක කරන්න. මේ 4 මෙන්න මේ පැත්තට තියෙන 6.1 එකතු කරන්න, 4.1 එකතු කරන්න, 2.1 එකතු කරන්න, 8.1 එකතු කරන්න. එතකොට අපි ලැබෙනවා 93,464. තේරුණාද කරන හැටි? මෙතන 8.2 එකතු කිරීම මෙතනින් එනවා අපිට 4ක්. මෙතනින් එනවා අපිට 6ක්. මෙතනින් එනවා අපිට 4ක්. එතකොට මෙතන 464යි. මෙතනින් එනවා 3ක්. 3,464යි. මෙතනින් එනවා 9ක්. 93,464යි. 93,464 කියන්නේ 46,732 වැඩි කිරීම 2. එතන මේ තීරු මගින් අපිට පුළුවන් ඉතා පහසුවෙන් එකතු කිරීමෙන් පමණක් වැඩි කිරීම ලබා ගන්න. ඉතින් මේක තමයි ඇත්තටම අපිට වැඩි කිරීමෙන් පිළිතුරු ලබා ගැනීමට ලෝකයට මුලින්ම ඉදිරිපත් කරපු ක්‍රමවේදය ජෝන් නැපිය. ඉතින් මේකදී අපිට හුඟක් අවස්ථාවලදී මේක කරගම තීරු වල Tamanට ඕනෙම සංඛ්‍යාවක් ඇත්තටම හදා ගන්න පුළුවන්. හොඳයි අපි බලමු කොහොමද මේ ඇත්තටම මේ ජෝන් නැපියස් මේ බෝන්ස් මේ ඇද්දල තීරු වලින් මේ ගුණිතය වෙන්නේ කියලා මම අපුංචි වීඩියෝ පාටයක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරගමු. මේක කොහොමද ඇත්තටම වෙන්නේ කියන එක පිළිබඳව තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා. දැන් බලන්න මෙතනදී ඔහුගේ එක පැත්තක තියෙනවා 2, 3, 4, 5, 6, 7, 8, 9 දක්වා වූ සංඛ්‍යා. මෙතන බිඳුවක් තියෙනවා. බිඳුව වැඩි කිරීම ඕනෑම සංඛ්‍යාවක් බිඳුව නිසා අපි ඒක කිසිම සංඛ්‍යාවක් සඳහන් කරන්නේ නැහැ. මෙවැනි ආකාර සකස් විවිධ වූ තීරු තියෙනවා. ඒ තීරු වලින් අපි උදාහරණයක් විදිහට ගමු 3ක්. ඒ තුනේ තියෙන්නේ උඩම සටහන් කරලා තියෙන සංඛ්‍යාව 4, 8 සහ 5. කියන්නේ 485 වැඩි කිරීම අපි හිතමු සංඛ්‍යාවක් ගත්තොත් 3. ඒතර සංඛ්‍යාව 485 වැඩි කිරීම 3 කියන උත්තරේ ලබා ගන්නෙ මෙතන 5 තියෙනවා. මෙතන 4 එකතු කිරීම 1 5 වෙනවා. ඊළඟට මෙතන 2 එකතු කිරීම 2 4 වෙනවා. මෙතන 1 තියෙනවා. ඒතර 1453 තමයි අපිට ලැබෙන උත්තරය. ඒක තුනෙන් වැඩි කරා. මේ ආකාරයට අපිට අවශ්‍ය ප්‍රමාණයට තීරු අරගෙන තීරු Tamanට ඕන ආකාරයට සකස් කරගෙන අපිට ගුණිතය කරගන්න පුළුවන් ඉතාම පහසුවෙන්. දැන් මෙතන 4875 ගත්තොත් ඒ වැඩි කිරීම දෙක නම් මෙතන සංඛ්‍යා ටික අපිට එකතු කරලා ගන්න ඕනේ. එකතු කිරීමෙන් සංඛ්‍යාව ගන්න ඕනේ. 4875 6 වැඩි කරනවා නම් මෙන්න මේ තීරුවේ තියෙන මේ සංඛ්‍යා ටික එකතු කරගෙන ඒ එකතුයේ නාගයට අපිට උත්තරය ගන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත්ම සංකීර්ණ ක්‍රමයක් නැපියස් අපිට ඉදිරිපත් කරේ. ඉතින් මේ තුල තමයි අපි අද භාවිත කරන ලව් ගණක චක්‍රපත පවා හදාගෙන තියෙන්නේ. ඉතින් එවැනි වූ සාර්ථක ක්‍රමවේදයක් මගින් අපිට පුළුවන් වුණා මුලදී පරිගණක ශාස්ත්‍රතා පරිගණකේ භාවිත වෙච්ච
ඉස්සර අභගසය පරිගණයට එන කලින් අභසකේ භාවිත වෙච්ච එකතු කිරීම සහ අඩු කිරීමට අමතරව ගුණිතය කරගන්න. ඉතින් මේක ඉතාමත්ම හොඳ අවස්ථාවක් ඉතිහාසයේ කොහොමද පරිගණකයකට එන්න කලින් මිනිසුන් එකතු කිරීම අඩු කිරීම සහ වැඩි කිරීම කරගත්තේ කියන එක පිළිබඳව. මේ 1550 සිට 1617 දක්වා ජීවත් වුණු ජෝන් නැපියර්ස්ගේ සංකල්පයක්. ඉතින් ඔබට මේක පැහැදිලි වෙනවා. ඔබ රෝමන සංඛ්‍යාවක් අරගත්තොත් දැන් 46772 වැඩි කිරීම 9 කියන උත්තරය ලබා ගන්න ඔබට අවශ්‍ය වෙන්නේ මෙතන 8යි, මෙතනත් 8යි, මෙතන 6යි, මෙතන 0යි, ඒක එකම වැතන 6යි 12 දෙක දෙනෙක් ඇතුළේ එකයි 4000යි. ඒතර ඒ විදිහට ඔබට ඕනම සංඛ්‍යාවක් ගුණ කරගන්න පුළුවන් වෙනවා මේ ක්‍රමය අනුව. නමුත් ඒ එක්කම තවත් එක්තරා ආකාරයක වර්ධනීය තත්ත්වයක් අපි දකිනවා මේ ස්ලයිඩ් රූල ලෝකයට බිහි කිරීම. ස්ලයිඩ් රූල ලෝකයට බිහි කරේ ඇත්තටම විලියම් ඔල්ට්‍රෙඩ් කියන ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයා. ඉතින් මේකත් ඇත්තටම අදත් භාවිත වෙන උපකරණයක්. මේ 1632 මේ විශේෂිත වූ රූල ලෝකයට බිහි කරාට අදත් භාවිත වෙන දෙයක් තමයි විශේෂයෙන්ම ගුණිත ගණනය කිරීම. දසම සංඛ්‍යා සහිත සංඛ්‍යා ගණනය කිරීමේදී ගුණිතය කරගන්න බොහෝ අවස්ථාවලදී මේ ස්ලයිඩ් රූල එහෙම නැත්නම් සර්පණ රූල භාවිත කරනවා. අපි දන්නවා අපොලෝ යානය හඳ මත පයිත කිරීම අවස්ථාවේදී පවා NASA ආයතන විද්‍යාඥයන් මේ සර්පණ රූල එහෙම නැත්නම් ස්ලයිඩ් රූල තමන්ගේ ගණනය කිරීම සඳහා භාවිත කළ බව. ඉතින් මේ අදත් ඇත්තටම භාවිත වෙන උපකරණයක් වෙලා තියෙනවා. ඉතින් මෙවැනි එතකොට මේකේ වර්ධනීය තත්ත්වයන්නේ මොකද්ද? අර සාමාන්‍ය සංඛ්‍යා ගුණ කිරීමට අමතරව දසම සංඛ්‍යා ගුණ කිරීමේ හැකියාව මේ උපකරණය තුලින් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට වැදගත් පුද්ගලයෙක් අපිට ආයෙත් හම් වෙනවා. ගණිත විද්‍යාඥයෙක්, ප්‍රංශ ජාතික ගණිත විද්‍යාඥයෙක් බ්ලේස් පැස්කල්. සමහරවිට බ්ලේසි පැස්කල් කියලාත් අපි කියනවා. මොහොත් අපි තාමත් වැදගත් විද්‍යාඥයෙක් විදිහට අපි සලකනවා ඉතිහාසයේදී. මොහු ජීවත් වුණේ 1642 කාලය තුළ. ඔහු මොකද්ද ලෝකයට බිහි කරේ? ඔහු යන්ත්‍රයක් හදලා දුන්නා, මැතමැටිකල් කැල්කියුලේටර් පැස්කල්ගේ ගණක යන්ත්‍රය කියන එක. විද්‍යුත් යන්ත්‍රයක් නෙමෙයි, හැබැයි යාන්ත්‍රික උපකරණයක්. කියන්නේ සියම් වූ යාන්ත්‍රික මෙවලම් උපකරණ හදාගෙන ඒ තුලින් ගණනය කිරීම කරපු දෙයක්. මොකද මේ වෙනකොට විද්‍යුත් තාක්ෂණය ලෝකයට බිහි වෙලා තිබුණේ නැහැ. ඒ නිසා විද්‍යුත් තාක්ෂණයෙන් තොර යාන්ත්‍රික උපකරණ වලින් තමයි මිනිසුන් ගණනය කිරීම, ගණිත ගැටලු විසඳීමට හැම වෙලාවකම උත්සාහ දරුවේ. ඉතින් මෙතන තියෙන වාසිය මේ යන්ත්‍රේ අපිට කලින් තිබුණේ එකතු කිරීම, ඊට පස්සේ අපිට ගුණිතේ පුළුවන් වුණා. මේ යන්ත්‍රයෙන් අපිට අඩු කිරීම සහ එකතු කිරීම කිරීමේ හැකියාව ලොවට දී කරලා දුන්නා. ඊළඟ තවත් පුද්ගලෙක් අපිට හම්බ වෙනවා, ජර්මන් ජාතිකයෙක්. ඒත් ගණිත විද්‍යාඥයෙක්. මේ ගණිත විද්‍යාඥයමයි මේ හුඟක් වෙලාවට මේ කටයුතු වලින් දෙලා දෙන්නේ. මොකද ඔවුන්ට ගණනය කිරීම නිතරම නිතරම කරන්න සිද්ධ වෙන නිසා ගණනය කිරීම සඳහා ක්‍රමවේද හොයා ගැනීමටත් ඔවුන් හැම විටම උත්සාහ ගන්නවා. එහිදී අපිට හම්බ වෙනවා ගොඩ්ෆ්‍රී විල්හෙම්. ගොඩ්ෆ්‍රී විල්හෙම් අපිට මොකද්ද ලෝකයට ලබා දුන්න තාක්ෂණය? මේ ඔක්කොම පරිගණක තාක්ෂණයේ අතීත කතාවන් වල අපිට වැදගත් වෙන අවස්ථාවන් විතරයි මේ කතා කරන්නේ. ඔහු අපිට තවත් ආකාරයක ගණිතමය යන්ත්‍රයක් අපිට ඉදිරිපත් කරනවා. ඒකට ස්ටෙප් රෙකෝනර් කියලායි අපි සඳහන් කරලා තියෙන්නේ 1674 වගේ. මේකත් ඉතාම සංකීර්ණ යන්ත්‍රයක්. මේක ඇත්තටම දැතිරෝධ වලින් අවශ්‍ය ගණනය කිරීම කරගන්නවා එදා. නමුත් මේක ඇත්තටම කාලයක් යනකොට දෙවන යුද්ධයේ කිට්ටු වෙන කාලේ වෙනකොටත් මිනිසුන් හැම විටම උත්සාහ කරේ විද්‍යුත් තාක්ෂණයෙන් පරිබාහිරව යාන්ත්‍රික තාක්ෂණය පමණක් භාවිත කරගෙන කොහොමද ගණනය කිරීම කරගන්නේ කියන එක පිළිබඳව. එතකොට අපිට මේකෙදි තියෙන වාසිය තමයි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම යන ඒ ක්‍රම හතරම, ඒ ගණිත ක්‍රම හතරම කරන්න පුළුවන් වීම. එතකොට මෙතෙක් අපිට නොලැබීච්ච වාසියක් අපිට හම්බ වෙනවා. ගොඩ්ෆ්‍රී විල්හෙම් විසින් ලෝකයට බිහි කරන යන්ත්‍රයක්, මැතමැටිකල් කැල්කියුලේටර් එකක්. ඒක අපි ඇත්තටම කරා අපි වැදගත් සලකන්නේ මොකද? ඒක එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම සහ බෙදීම කියන ගණිත ක්‍රම හතරම අපිට කරන්න පුළුවන් වෙනවා එදා 1674 කාලවකවන වෙනකොට. 1674 කාලය වෙනකොට තවත් වැදගත් පුද්ගලයෙක් අපිට හම්බ වෙනවා. දැන් මොහු ගණිත විද්‍යාඥයෙක් නොවේ. ඒකයි අපි මේ පුද්ගලයා වැදගත් ලෙස සලකන්නේ. ජෝසප් මාරි
ජකුවාඩ්. ජෝසප් මාරි ජකුවාඩ් ප්‍රංශ ජාතිකයෙක්. මොහුගෙන් අපිට ලැබිච්ච සහාය මොකද්ද? පරිගණක තාක්ෂණයට, පරිගණක විද්‍යාවට යන්ත්‍රයක් නිපදවීමේදී මොහු අපිට ලොකු අදහසක් ලබා දෙනවා ලෝකෙට. මොකද්ද අදහස? මොහු ප්‍රංශ ජාතික රෙදි වියන්නේ. මොහුගේ රාජකාරිය, මොහුගේ රස්සාව රෙදිමෝලක රෙදිවීම. එතකොට ඔබට දැන් හිතෙනයි කොහොමද මේ රෙදි වියන රෙදිමෝල් හිමියෙක් පරිගණක තාක්ෂණයට අවශ්‍ය උපදෙස්, එහෙම නැත්නම් අදහස් නිර්මාණ ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක. මොහුගේ නිෂ්පාදනය මොකද්ද? මොහු රෙදිවියක් රෙදි වියන්නෙක් නිසා ඔහුට අවශ්‍ය වෙනවා හැම විටම රෙදි සඳහා මෝස්තර නිර්මාණය කරන්න. මේ මෝස්තර නිර්මාණය කිරීමේදී එක මෝස්තරයක් නිර්මාණය කරාම ඒ මෝස්තරෙන් ඔහුට පුළුවන් වෙන්න ඕනේ තව විශාල ප්‍රමාණයේ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරන්න. නමුත් මෝස්තරේ එකමයි. දැන් කොහොමද මේක පවත්වාගෙන යන්නේ? සාමාන්‍ය රෙදි වියන මැෂිමක, එහෙම නැත්නම් අපි දන්න අපේ ඉස්සර අපේ ගෙවල් වලත් තිබුණා රෙදි වියන මැෂින්. ඒක පේනවනේ කකුලෙන් පාගමින් ඉදිකටු එහාට මෙහාට යවමින් නූල්ලේ අතරින් යවමින් ඔවුන් ඒ රෙදිීමේ කාර්යයක. නමුත් ඒ සඳහා නිශ්චිත මෝස්තරයක් ලබා දීම එතරම් පහසු වෙන්නේ නැහැ. මොකද්ද කරන්නේ ජෝසප් මාර්ජ් ජකුවාඩ්? ඔහු නිර්මාණයක් කරනවා කිසියම් ආකාරයක සකස් කරගත්ත තීරුවක්. ඒ තීරුවේ තියෙනවා මෝස්තරයක්. ඒ මෝස්තරය හඳුනා ගැනීමේදී ඔහු භාවිත කරන ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය තමයි ඒ තීරුවක පටියක ඔහු එක තැනක හිලක් සහ තව තැනක හිලක් නොවන අවස්ථාවක් භාවිත කරනවා. ඒතර හිල තියෙන අවස්ථාව ඉදිකටුව පහළට යෑමටත්, හිල නැති අවස්ථාව ඉදිකටුව පහළට නොයෑමටත් ආකාරයට ඔහු නිර්මාණයක් කරනවා. ඒතර නිර්මාණය ඉතා දිග වෙළුම් පටියක් විදියට, පේපර් ටේප් එකක් විදියට දිගටම මේ මැෂින් එකේ දුවනවා. ඒතර මැෂින් එකේ ඉදිකටු පහළට උඩට යෑම පාලනය කරන්නේ අර පංච් කාඩ් එකක් වාගේ තියෙන කොලෙන්. ඒතකොට ඒක නැවත භාවිත කරන්න පුළුවන්. මම ඔබට පෙන්වන්න තුරු මොහොතකින් ඒ යන්ත්‍රය එදා යන්ත්‍රය අපිට දැක ගන්න විදිය නැහැ. නමුත් අදත් ඒ තාක්ෂණය බොහෝ අවස්ථාවලදී රෙදි වියන මධ්‍යස්ථාන වල භාවිත වෙනවා. ඒතකොට මේක ඉතාමත්ම සංකීර්ණ දෙයක් වුණාට අපිට වැදගත් පණිවිඩයක් දෙනවා. මොකද්ද අපේ වැදගත් පණිවිඩය? බිඳුවත් එකත්. බිඳුව කියන්නේ මොකද්ද? ඉදිකටුව පහළට නොවන අවස්ථාව. එක කියන්නේ මොකද්ද? ඉදිකටුව පහළට යන අවස්ථාව. ඉදිකටුව පහළට යන්නම් සිදුරක් තියෙනවා. ඉදිකටුව පහළට නොයන්න නම් සිදුරක් නැහැ. ඒතර අවස්ථා දෙකයි තියෙන්නේ මෙතනදී. ඒ අවස්ථා දෙක මොකද්ද? බිඳුව සහ එක. ඒතර මේ මෝස්තරයේ ස්වරූපය අර දිග පටියක සටහන් කරලා තියෙනවා. ඒතර පටිය නැවත මැෂින් එක හරහා යවනකොට ඒ මෝස්තරය ඒ ආකාරයෙන්ම අපිට ලබා ගන්න පුළුවන් අවසානයේදී. දැන් මෙන්න මේ තමයි එවැනි ආකාරයේ ඒ ඡායාරූපයෙන් අප පෙන්නනවා, රූප සටහනකින් අප පෙන්නනවා. දැන් මේ තියෙන එවැනි පටි තීරු. දැන් මේ බලන්න මේ පටි තීරුවේ මේ හිල් තියෙනවා සමහර තැන්වල හිල් නැහැ. ඒතර ඒකෙන් අපි කියන්නේ හිල තියෙන තැන එක සහ ඒ කියන්නේ විදුලි ධාරාවක් එතනින් ඇතුළට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිකට එතනින් ඇතුළට යන්න පුළුවන්. මේ විදුලි ධාරාවෙන් භාවිත නොකරන කාලෙදී ඉදිකටුව ඇතුළට යෑම සහ නොවීම. ඒතර මෙන්න මේ ක්‍රමය ඉතාමත්ම වැදගත් පණිවිඩයක් අපිට දෙනවා ඉතිහාසයෙන් අපි අනාගතයේදී පරිගණකය සඳහා තොරතුරු ඇතුළත් කිරීමට, දත්ත කැවීමට අපි භාවිතා කරා පංච් කාඩ්, පේපර් ටේප්ස්. ඒසට සදහන් කරන ලද දත්ත තමයි විද්‍යුත් මාර්ගෙන් කියවලා බිඳුව සායකද කියන එක හඳුනාගත්තේ. ඉතින් මේ ඉතිහාසය ඉදා වැදගත් වෙනත් තමයි ජෝසප් මාර්ජ් ජකුවාග්ගේ නිර්මාණය. නමුත් අවාසනාවකට මෙතුමා විවිධ හැලහැප්පිලිකම් වලට මුහුණ දෙනවා. ඉතිහාසයේදී මෙතුමා මේ නිර්මාණය කිරීම නිසා ඔහුගේ වෙළඳපොළ ඉතා දැඩි ලෙස ව්‍යාප්ත වෙනවා. නමුත් ඔහුගේ රෙදිමොල හිටපු සේවකය ඔහුට විරුද්ධව නැගී හිටිනවා. අදත් එහෙම වෙනවා, එදත් එහෙම වුණා. මොකද ඔහු නැගී හිටියේ මෙම යන්ත්‍රය නිසා සේවකයින්ට රස්සා නැති වෙන කියන බය ඇති වෙනවා. මොකද යන්ත්‍රයෙන් ඔක්කොම මොස්තරට නිර්මාණය කරලා දෙනවා. අවශ්‍ය වෙන්නේ සේවකයන් ඉතා සුළු සංඛ්‍යාවක්. ඔබට මතකයි, ඔබට මතක ඇති 1980 ගණන්වල ශ්‍රී ලංකාවට පරිගණක හඳුන්වා දෙනකොටත් ওই ප්‍රශ්නෙම තිබුණා. අපේ රාජ්‍ය ආයතනවල සේවකයන් සෑහෙන විරෝධත්වයක් දැක්වුවා. මොකද මේ යන්ත්‍ර පරිගණක යන්ත්‍රය අපි ගාවට આવොත්, බැංකුවලට පරිගණක යන්ත්‍ර આવොත්, බැංකුවලක සේවක කරන සේවකයන් රස්සා නැති වෙයි කියන ගැටලුව. ජෝසප් මාර්ජ් ජකුවාඩ්ට ඒ ප්‍රශ්න මොහොන දෙන්න සිද්ධ වෙනවා. මේ යන්ත්‍රය නිසා රැකියා නැති වෙයි කියලා මොකද වෙන්නේ? සේවකය වර්ජනය කරනවා. ජෝසප් මාර්ජ් ජකුවාඩ් තමන්ගේ කම්හලෙන් එළියට අරන් ගිහිල්ලා පාර බිම දමාගෙන ගැහුවා කියලා කියනවා. නමුත් ඔහු එයින් නැවතුන්නේ නැහැ. ඒ දිගටම කරගෙන ගියා. ඒකෙන් උනේ ලෝකේ පුරාම මේ යන්ත්‍රය තව විශාලස පැතිරී යනවා, දියුණු වෙනවා, රෙදිවීමේ කර්මාන්තය දියුණු වෙනවා. ඒකෙන් අපිට දෙන්න පණිවිඩය තමයි
අර බිඳුවත් එකක් සහිත පංච් කාඩ් එකකින් දත්ත යන්ත්‍රයකට කැවීමට පුළුවන් වීම පිළිබඳ අදහස සහය සංකල්පය. මෙතන මේ පරණ පින්තූර ටිකක් ඔබට දැනගන්න වෙන යන්ත්‍රයක අද භාවිතන යන්ත්‍රයක් අදත් මේ යන්ත්‍රයේ විදිහට මේවා භාවිත වෙනවා. බලන්න ගිහිල්ලා අන්තර්ජාලයට ජෝසප් මාරි ජකුවාඩ්ගේ සහ ඒ හා සමාන වූ රෙදිවියන යන්ත්‍රවල මේ පංච් කාඩ් ක්‍රමය භාවිත වෙන්නේ කොහොමද කියලා අපේ සුදරුවන්ට කරුණු හොයලා බලාගන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් අපිට හම්බ වෙනවා. චාර්ල්ස් බැබේජ් ඉංග්‍රීසි ජාතික ගණිත විද්‍යාඥයෙක්, ඩිෆරන්ස් එන්ජින්. දැන් මේක ඉතිහාසයේ තවත් ඉතාමත්ම සාර්ථක සංදිස්ථානයක්. නමුත් අවාසනාවකට දැන් මේකත් විද්‍යුත් යන්ත්‍රයක් නොවේ. මේකේ සියලුම කාර්යයන් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම් කරනවා සම්පූර්ණයෙන්ම යාන්ත්‍රිකව. මෙහි තියෙන වැදගත්ම දේ මේ යන්ත්‍රයෙන් තමයි පරිගණකයේ තියෙන මූලික සිද්ධාන්තය. මොකද පරිගණකවල අපි ඉගෙන ගන්න මූලික සිද්ධාන්තය ඉන්පුට් ප්‍රොසෙසින් අවුට්පුට්, ආදාන සකසුම් සකසණය සහ අවුට්පුට් ප්‍රතිදානය. මෙන්න මේ සංකල්පයේ මුල්ම වරට අපිට ඉදිරිපත් කරන්නේ චාර්ල්ස් බැබේජ්. චාර්ල්ස් බැබේජ්ගේ මේ ගණක යන්ත්‍රය, මේ ඩිෆරන්ස් එන්ජින් එකෙන් දත්ත කැවීම, ගණනය කිරීම සහ පිළිතුර සටහන් කිරීම සිද්ධ වෙනවා. ඉතින් මේක ඇත්තටම ඉතාමත් වැදගත් දෙයක්. අපේ පරිගණක තාක්ෂණයේ අපි මේ මූලික සිද්ධාන්තය ඉන්පුට් ප්‍රොසෙසින් අවුට්පුට් කියන එක මුලින්ම අපිට හම් වෙන්නේ චාර්ල්ස් බැබේජ්ගේ මේ ඩිෆරන්ස් එන්ජින් එක හරහා. ඉතින් ඒක විවිධ අවස්ථාවන් තියෙන අවාසනාවකට මෙතුමට බැරි වෙනවා මේ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම නිම කරන්න. ඒ තරම් වූ පුංචි පුංචි කොටස් මේ සඳහා ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. සියලුම යාන්ත්‍රික මෙවලම් මේකට ඇතුළත් කරන්නේ. නමුත් ඔහුට ඒ කාර්යය කරගන්න බැරි වුණත් ඔහුගේ පුතා ඒ කාර්යය නිම කරන්න උත්සාහ කරනවා. නමුත් ඒත් බැරි වෙලා කොහොමත් අද මේ යන්ත්‍රය භාවිතය නැතත් කියන්නේ ප්‍රදර්ශන මට්ටමේ තියෙනවා මේ යන්ත්‍රය අපිට බලන්න පුළුවන්. ඒ ක්‍රියාත්මක කරන ආකාරය බලමු අපි මෙන්න මේ පුංචි වීඩියෝ පාටේ. Babbage, as we know, did not succeed in meeting any of his own engines in their entirety, so there is no complete Babbage engine. This is the foot in the calculation and production of printed mathematical tables. The machine is operated by cranking this handle, as you turn this handle, and each cycle of the engine, the machine produces one result. So you just keep cranking, you set the initial conditions up on the big wheels, on the number of wheels, you turn the handle. What happens when you turn the handle is it drives this cam stack. And if you like, this is the microprogram. This is the device that orchestrates all the internal motions of the machine to get it to form the repeated additions that are needed for the method of differences, which is the principle it is using. So you turn the handle, it turns these cam stacks, they're 28 separate cams, and that is what determines the internal timing and the orchestration of all the mechanical movements of the machine. So that's, if you like, the guts of the machine, the internal microprogram. ඔව්, මෙන්න මේ ආකාරයට මේ යන්ත්‍රය වැඩ කරන්නේ. අපි ඒක සම්පූර්ණ වීඩියෝ පැට බලනකොත් කාලය ගත වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපිට අවුට්පුට් එකකුත් අපේ ලෝන් ප්‍රතිඵලයේ කොලේක මුද්‍රණය වෙලා එන තත්ත්වයක් මේ යන්ත්‍රය දිනු කිරීම ඇත්තටම ඉතාම වැදගත්. මේ ඉතිහාස කතාවේදී අපිට ඇත්තටම අගය කරන්න පුළුවන් තැනක් තමයි ඒක. ඊළඟ අපිට හම්බ වෙනවා මෙන්න හොලරිත් කියන විද්‍යාඥයා, හර්මන් හොලරිත්. මෙයා අපිට වැදගත් වෙන්නේ ඇයි? දැන් මේ තමයි අර ජකුවාඩ්ගේ අර රෙදිවියන්නාගේ සංකල්පය පරිගණක තාක්ෂණය වෙත යොමු කරගත්ත අවස්ථාව. දැන් මෙතනදී මේ 1980 ඇමරිකාවේ සංගණනයක් කරනවා. ඒ සංගණනයේ තොරතුරු පංච් කාඩ් වලට ගේනවා. ඒ පංච් කාඩ් එකක් කියන්නේ මේ දවස්ේ ඒ කාලේ පංච් කාඩ් වල මේ තොරතුරු දත්ත සටහන් කරන ආකාරය. මොකද පංච් කාඩ් එක ස්වරූපය තමයි ඇත්තටම මෙන්න මේ. يعني මේ කාඩ් එකේ ඔබ දැකලා නැති වෙන්න පුළුවන් අද. නමුත් අපිට අවස්ථාව ලැබුණා මේ පංච් කාඩ් අපිට 1980 ගණන් වල 70 ගණන් වල අගභාගයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ පවා අපිට තිබුණේ පංච් කාඩ් මැෂින් එකක්. අපි පංච් කාඩ් සංඛ්‍යා පංච් කරගන්නවා. පංච් කරගෙන තමයි පරිගණකයට ඉන්පුට් එකක් විදිහට ආදානයක් විදිහට දෙන්නේ. දැන් මේ පංච් කාඩ් එක දිහා බලන්න උදාහරණයක් විදිහට අපි දැන් එන්නේ පරිගණක තාක්ෂණය සහ බිඳුවත් එක තාක්ෂණය දැට. දැන් මේක හැම පේලියක්ම ගත්තොත් ඒ පේලිය බිඳුවේ සිට 8 දක්වා ඌ සටහන් කරන සංඛ්‍යාවක් තියෙනවා. දැන් මේ එකක් ගත්තොත් එහෙනම් මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන 1යි. දැන් මතක දරා රෙදි වියන යන්ත්‍රෙත් ඉදිකටුව පහළට යන තැන
එක වෙනවා. ඒ විදිහට තමයි මෙතනත් මේ කාඩ් එක විදුලි ධාරාවක් හරහා යනකොට විදුලි ධාරාවේ කාඩ් එක හරහා පතිත වෙනවා නම් ඒක එක කියලා ගන්නවා. පතිත වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ආවරණය වෙලා තියෙන සිදුරක් නැහැ. එතන එක බිංදුව විදිහට සලක සටහන් කරගන්න. මේ කාඩ් එකේ දැන් මේ විදිහට අපිට පේනවා සටහන් කරලා තියෙනවා ඉදත් මේ මේ පැත්තකට සංඛ්‍යා 8ක්. ඒ කියන්නේ bits 8ක් වෙනවා. මේ හැම තැනකම bits 8කින් නිරූපණය කළා මොකද්ද ඒ ස්ථානීය අගය. ඒ ස්ථානීය අගයට අනුව පරිගණකයට දැනුම් දෙනවා. මෙතන තියෙන්නේ A අකුරද B අකුරද C අකුරද මොකද්ද කියන එක. ඉතින් මේක පංච කාඩ් ඉතිහාසය ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම නොයෙකුත් අවස්ථා 1990 විතර වෙනකම්ම උගක් අවස්ථාවලදී මේ පංච කාඩ් තමයි භාවිත කරේ පරිගණකයේ දත්ත ඇතුළත් කිරීම සඳහා. එතකොට අපිට තවත් වැදගත් දෙයක් හම්බ වෙනවා. එංගලන්ත ජාතික ගණිත විද්‍යාඥයෙක් ජෝර්ජ් බූල්. අපි හුඟක් වෙලාවට අද ඉදිරියේදී ඔබට පාඩමක් එනවා බූලියන් ඇල්ජිබ්‍රා. කියන්නේ අපි කොහොමද ගණිත කර්මවලදී මේ භාවිත කරන්නේ කියන ද විශේෂයෙන්ම යූනියන්, ඉන්ටර්සෙක්ෂන්, කම්ප්ලිමෙන්ටේෂන් වගේ දේවල් කියන්නේ ඇන්ඩ් ඕ නොට් වැනි ගණිත ක්‍රම භාවිතයේදී අපිට මේ ජෝර්ජ් බූල්ගේ මේ තියරිය අපිට ඉතාම වැදගත් නෝවිතට වැදගත් සංදිස්ථානයක් විදිහට අපිට සටහන් කරන්න පුළුවන් ඉතිහාසයේ පරිගණක තාක්ෂණය ලෝකෙ ඉදිරිපත් කිරීමේදී. අවසනාවකට මේ අදහස ඉදිරිපත් කර 1847 වුණත් අවුරුදු 100කට විතර පස්සේ තමයි මේ ඔහුගේ අදහස ඇත්තටම ක්‍රියාවට නැග්ගවන්න උනන්දුනේ 1938 දී පමණ. දැන් අපිට වැදගත් පුජ්‍යලයන් කීපයක් හම්බ වෙනවා. කම්පියුටර් පායනය කියන්නේ පරිගණකයේ දැන් යාන්ත්‍රික පරිගණකයෙන් ඔබට ගිහිල්ලා විද්‍යුත් තාක්ෂණය භාවිත කරන තැනට දැන් අපි සමීප වෙනවා. ඒතර විද්‍යුත් යන්ත්‍රයක තැනට එනකොට අපිට හැම වෙලම විදුලියත් එක්ක දැන් ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ජර්මන් ජාතික කෝනඩ් සූසේ අපිට තව වැදගත් පුජ්‍යලයක් විදිහට අපිට හම්බ වෙනවා. මොහු ඉසෙට්‍රී කියන පරිගණක යන්ත්‍රය ලෝකයට බිහි කරනවා 1941 දී. මේක විද්‍යුත් පරිගණකයක් කියන්නේ අපි පරිගණකයක් විදිහට අපි සටහන් කරන්නේ 1946 දී අපිට ලෝකයට බිහි කරපු ඇනියක් කියන පරිගණක යන්ත්‍රය. නමුත් ඊට කලින් පරිගණක යන්ත්‍ර ක්‍රියාත්මක වුණේ බොහෝ විට ස්විචස් මාර්ගයෙන්. කියන්නේ අපි අර කලින් අපි සටහන් කරන අර ස්විචස් රාශියක් තියාගෙන ඒ තුලින් තමයි පරිගණකයට හෝ යන්ත්‍රයට දත්ත කැවීම වැනි කාර්යයන් කරන්නේ. මොහුගේ යන්ත්‍රය ඔබට බලන්න පුළුවන්. මේ යන්ත්‍රයේ තමයි ලෝකයට මුලින්ම ඉදිරිපත් කරපු ප්‍රෝග්‍රෑමබල් කම්පියුටර්. ඒ කියන්නේ අපිට උපදේශක් දීලා අපිට ඕන කාර්ය කරගැනීමේ අදහස. කියන්නේ අපිට උපදේශක් දෙන්න පුළුවන් පරිගණක. කියන්නේ කිසියම් ස්විචස් සංඛ්‍යාවක් කම්බිනේෂන් එකක්. يعني අපි ස්විචස් වල තියෙන ස්විචස් ඕන් ඔෆ් කරන ආකාරය අනුව අපිට පරිගණකයට මේ යන්ත්‍රයට අදහස දෙනවා මෙන්න මේ දේ කරන්න කියලා. කියන්නේ උපදේශක් අපිට දෙන්න පුළුවන් තත්ත්වයේ යන්ත්‍රයක් ලෝකට බිහි කරපු එකෙනෙක් තමයි කෝනඩ් සූසේ. ඔහුගේ මුල්ම යන්ත්‍රය තමයි ඉසෙට්‍රී කම්පියුටර් එක 1946 දී. ඔබට පේනවා මේ තුල තියෙන ස්විචස් ප්‍රමාණය තාමත් සාලසීස් ප්‍රමාණය මේ තුල තියෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙන හාවර්ඩ් එච් ඇල්කන්. මෙයා අයිකන් අර තාක්ෂණය මේ තමයි ඔහු ඉස්සරහට ඉදිරියට ගේන්නේ. දැන් මේ බලන්න එක් පරිගණක යන්ත්‍රයක් හාවර්ඩ් විසින් නිර්මාණය කරන ලද මාක් 1 කියන පරිගණකය. මේක 1942 දී ෆස්ට් මොඩර්න් ඩිජිටල් කම්පියුටර්. දැන් මෙතනදී තියෙන දේ ඔබට පේනවා යතුරු පුවරක් වෙනකොට තියෙන ඉතා විශාල ස්විච් බෝඩ් එකක්. ඔබගේ පරිගණකයේ අද්දාකින යතුරු පුවර වෙන තව විශාල ස්විච් සංඛ්‍යාවක් තියෙනවා. ඔබට පේනවා මේ යන්ත්‍රය දිගටම ක්‍රියාත්මක කිරීමේදී ඉතා විශාල වූ ස්විච් ප්‍රමාණයක් ඔන් ඔෆ් කිරීමේ ක්‍රියාවලියේ යෙදෙන්න වෙනවා. එතකොට ඔන් ඔෆ් කිරීමේ ක්‍රියාවලියේ වැරද්දක් සිද්ධ වුණොත් එහෙම ඔබට මොකද වැරදි ප්‍රතිඵල ලබා දෙනවා. නමුත් මේ තමයි තවත් එක් අවස්ථාවක් අපි සංතුහං කරන්න ඕනේ. දැන් මේ හාවර්ඩ් එක කියන යන්ත්‍රය ඔබට පේනවා මේ යන්ත්‍රය තත්ත්වය පිළිබඳ පොඩි සටහනක් ඔබට දීලා තියෙනවා මෙතනදී. Harvard Mark was built out of relays, switches, clutches and rotating self. It has over 765 parts. يعني මේ යන්ත්‍රයේ තියෙනවා 765,000ක් වූ විවිධ කොටස්. 3,300ක් relays තියෙනවා. 175,000ක් connections තියෙනවා. يعني wire එකිනෙකට සම්බන්ධ කරන ලද
අවස්ථාවන්. සම්පූර්ණ වාර සංඛ්‍යාව මේ තුල තිබිච්චි කිලෝමීටර් 800ක් දිගයි. මේ පුංචි පරිගණක යන්ත්‍රයක් වුණත් විදුලි මාලයෙන් ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් වුණත් මේ සංකීර්ණත්වය දැන් ඔබට පේනවා මොන තරම්ද කියන එක. උදාහරණයක් විදිහට 765,000 පුංචි පුංචි කොටස් වලින් සමන්විත යන්ත්‍රයක් තමයි. අද ඔබ පරිගණකයක් පාවිච්චි කරාට මේ කිසි දෙයක් ඒ තුල ඔබට දකින්න නැති වුණාට ආරම්භක අවස්ථාවේදී ඔබට පරිගණකයක් පිළිබඳ අදහසක් ගණනය කිරීමක් කරගෙන යන්ත්‍රයක් භාවිත කිරීමක් විද්‍යුත් මාර්ගයෙන් ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් ගැන කතා කරන්න තුනනම් අපිට සිද්ධ වෙන්නේ මෙවැනි යන්ත්‍රයක ඉතිහාස කතාවක තමයි අපිට විකාරින්න වෙන්නේ. එතනින් තමයි අපි ඉස්සරහට එන්නේ පරිගණක යන්ත්‍රයේ ඉතිහාසය. මේ යන්ත්‍රයේ ඉදිරිපස පෙනුම ඔබට පේනවා. ඒ තුළ තියෙන ඉදවූ ස්විචස් ප්‍රමාණය. ඇත්තට මේක පරිගණකයක් කියලා කියන්න බෑ. මේක ස්තර ආකාරයක විද්‍යුත් යන්ත්‍රයක්. ඒ යන්ත්‍රය තුළින් ගණනය කිම් කරගන්න පුළුවන්. නමුත් මේ තියෙන ස්විචස් ප්‍රමාණය ඒවා එක එක ස්විච් එකේ ක්‍රියාවලිය ගැන ඔබට හිතන්න අද දුන්නත් එහෙම මම හිතන යන්ත්‍රයට හදුව එක්කනට වඩා කාලයක් යොදවන්න වෙනවා යන්ත්‍රය පුහුණු වීම සහය භාවිත කරන්නන්ට ඒ පිළිබඳ සම්පූර්ණ දැනුම දැනගැනීම ලබා ගැනීම සඳහා. එතකොට අපිට තවත් වැදගත් පුජ්‍යලෙක් හම්බ වෙනවා ග්‍රේස් මාරි හොපර්. මොකද පරිගණකයකට තොරතුරු ඇතුළත් කිරීමේදී එය ක්‍රියාත්මක කරන ආකාරය උපදෙස් ලබා දීමේ ආකාරය ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ කියන අදහස අපිට ලබා දෙන මේ කාන්තාව එයත් අපිට අමතක කරන්න බැරි අවස්ථාවක්. මෙහිදී අපිට වැදගත්ම දෙයක් 1944 වෙනකොට දැනගන්න පුළුවන් වෙනවා. මොකද්ද මෙවැනි යන්ත්‍රයක වැඩ කරනකොට කිසියම් අවස්ථාවක යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය අනහිටිනවා අඩපණ වෙනවා. ඔබ දන්නවා නම් අද පරිගණක යන්ත්‍රයක අපි භාවිත කරන වචනය බග් එකක් කියලා. ඔබ බොහෝවිට අහලා තියෙනවා. කියන්නේ ඔබ පරිගණක යන්ත්‍රයට උපදෙස් නිර්මාණය කිරීමේදී ඔබ ඒ සඳහා අවශ්‍ය උපදෙස් කිසියම් වූ නියමයකට යටත්ව තමයි උපදෙස් පරිගණනය සකස් කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ පරිගණක භාෂාවක් පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ භාෂාවේ තියෙන උපදෙස් වලට අනුවමයි ඔබ ඒ සඳහා උපදෙස් ලබා දෙන්නේ. ඒතර ඔබ දෙන උපදෙස නිසලස ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් හෝ ඔබදුන් උපදෙස් වලින් වැරදි තොරතුරක් අපිට ලැබෙනවා නම් එතකොට ඒ උපදෙස් මාලාවේ කිසියම් තැනක කිසියම් ආකාරයක දෝෂයක් තියෙනවා. එතකොට දෝෂය අපි බග් එකක් කියලා විදිහට හඳුන්වනවා. ඒ බග් එක සකස් කිරීම ඩිබග් කියන වචනයෙන් අපි හඳුන්වනවා. එතකොට බග් එකක් නැවත බග් එකක් නොවන තත්ත්වයටපත් කිරීම ඩිබග් කියන වචනයෙන් අපි භාවිත කරනවා. නමුත් ඔබත් ප්‍රෝග්‍රෑම කෙනෙක් විදිහට මුතුකාංග සංවර්ධනය කරන ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරනකොට ඔබටත් මෙන්න මේ අවස්ථාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතන මේ බග් සහ ඩිබග්ින් කියන වචනයත් අපිට එන්නේ මේ 1989 කාලේ ඉඳන් තමයි. බග් එකක් ඒක ඩිබග් කරනවා කියන concept එක අපිට අදහස අපිට 1944 වෙනකොට ලැබෙනවා. මොකද්ද මේ අවස්ථාව? දැන් මෙතන තියෙනවා පරණ සටහන් පොතක්. එimhe යන්ත්‍රය ක්‍රියාත්මක වීමේදී ඇතිවන දෝෂය හොයන්න සිද්ධ වෙනවා. ඇයි මේ දෝෂයක් ඇති වෙන්නේ කියලා. ඒතරො හොයා ගන්නවා කිසියම් සතෙක් රිලේ නම්බර් 70 පැනල් F කියන තැන පුංචි සතෙක් මැරිලා හිර වෙලා ඉන්නවා. ඒතර ඒ නිසා එතන කිසියම් දෝෂයක් ඇති වෙනවා. ඉතින් මේ 1000 හවස කිසියම් දවසක කිසියම් වසරක 9:09 කියලා තියෙනවා. ඒ වසර මොකක්ද කියන එක අපිට හොඳටම විශ්වාසයි. මොකද 1889 දී තමයි මේ බග් එකක් කියන එක හොයාගන්නේ. එතකොට එදා කිසියම් පුජ්‍යලයෙක් විසින් සටහන් පොතේ සටහන් කරලා තියෙනවා 15:45 බග් එකක් ගැන තොරතුරක්. එතකොට ඒකට හේතුව සහ ඒ ඇතිවෙච්ච ස්ථානය සටහන් කරලා තියෙනවා. එතකොට අදත් ඔබ පරිගණක තාක්ෂණයේදී ප්‍රෝග්‍රෑම කෙනෙක් විදිහට මෙවැනි දෝෂයක් ඇති වෙන තැනක් හොයාගන්නකොට කොයි අවස්ථාවේ කුමක් සඳහා කරන කළද උපදෙසක් වැරදි ගියාද යන්න පිළිබඳ ඔබට හොයන්න සිද්ධ වෙනවා. ඒතට සෙවීම සොයා ගැනීම සහ ඒට නිසි විදියට නැවත සකස් කිරීම ඩිබග් කියන වචනයෙන් අපි හඳුන්වනවා. ඉතින් ඉතිහාසයේ අපිට ග්‍රේස් මේරි හැප වැදගත් පුජ්‍යලෙක් විදිහට සටහන් වෙන්නේ මෙන්න මේ බග් ඩිබග්ින් කියන වචන අපි අතට ඉතිහාසයෙන් අපිට ලබා දෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා තොරතුරු පරිගණකයකට කැවීම අර කාඩ් පංච් කාඩ් එකින් එක දිගට දහස් ගාණක් මෙහෙම එකතු කරගෙන ඒ ටික පරිගණකයට කවන්න ඕනේ.
එතකොට පරිගණකේ කාඩ් එකෙන් එක කාඩ් එකෙන් කාඩ් එක අරගෙන තවත් මැෂින් එකක් කරා ගිහිල්ලා විදුලි ධාරාවක් ඒ හරහා යවලා එතන තියෙන සංඛ්‍යා කුමක්ද අක්ෂරේ කුමක්ද යන්න හඳුනා ගන්නවා. නමුත් මේ කාඩ් ශ්‍රාසයක එක දිගට තබා ගැනීමේ තියෙන අපහසුතාවය නිසා නිර්මාණයක් කරනවා කාඩ් එක වෙනුවට ටේප් එකක්. අද ඔබ දන්නවා මැග්නටික් ටේප් තියෙන. නමුත් ඉතිහාසයේ මුල් මුවතාවට පරිගණක සඳහා ටේප් කියන වචනය එන්නේ paper tape එකක් විදිහට. කියන්නේ කඩදාසි වලින් සකස් කරන ලද tape එකක් තමයි අපිට ලැබෙන්නේ. දැන් මේ ඔබ දකින්නේ එවැනි ආකාරයට සකස් කර ගන්නා ලද paper tape එකක්. කඩදාසි පටියක්, කඩදාසි තීරුවක්. දැන් ඔබට පේනවා මේදෙත් අර කලින් ආකාරයටම සෑම අවස්ථාවකදීම අර තිත් සිදුරු සහ සිදුරු නැති අවස්ථාව. දැන් මේ හැමතැනම ගත්තොත් එහෙම සිදුරු අවස්ථාව සහ සිදුරු නැති අවස්ථාව. මෙතන සිදුරක් තියෙනවා, මෙතන සිදුරක් නැහැ තියෙනවා, මෙතන සිදුරක් නැහැ, මෙතන සිදුරක් තියෙනවා, මෙතන සිදුරක් නැහැ, මෙතන සිදුරක් තියෙනවා, මෙතන සිදුරක් තියෙනවා. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මෙතන තියෙන්නේ සිදුරු 7යි. අපි සාමාන්‍යයෙන් කතා කරේ 8 bits 8ක් ගැන. නමුත් පරිගණකයේ ඉතිහාසයේ අතීතයට යනකොට පාවිච්චි කරේ bits 7යි. මේ bits 7කින් අපිට නිරූපණය කරන්න පුළුවන් අවස්ථාවන් ගන්න 128යි. එදා තීරණය කරවුම් අවස්ථා 128 තුල සියලුම දේවල් පරිගණකය තුලින් කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒ දේ බැරි වුව දැනගන්නකොට තමයි ඒක bits 8ක් bits 8ක් දක්වා වැඩි වර්ධනය කරේ. මදා ටේප් paper tapes වල භාවිත වුණේ මෙනි bits 7යි. ඒ 7ෙන් නෑ ඔබට පේනවා සිදුරු තියෙන සහ සිදුරු නැති තැන්. ඒතර මේ ටේප් එක සම්පූර්ණයෙන්ම දිග යනකොට විදුලි ධාරාවක් හරහා යනකොට විදුලි ධාරාව ඇතුළට පතිත වෙනවා නම් ඒ බිඳුව විදිහට එක විදියටත් ඇතුළට පතිත වෙන්නේ නැත්නම් එය බින්දෝ විදිහට ගන්නවා. අපි බලමු ඇත්තට මේ paper tape එකේ කොහොමද මේ දත්ත කියවීම සිද්ධ වෙන්නේ කියලා. මම ගා පුංචි වීඩියෝ පටයක් තියෙනවා. මෙන්න බලන්න ඒක සිද්ධ වෙන ආකාරය. දැන් මෙතන තියෙනවා ඔබට මෙතන දැන් මෙතන සිදුරු තියෙනවා 1යි මේ පුංචි LCD bulb වගේ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඒ කියන්නේ අපි අවස්ථා 8ක් ගැන කතා කරනවා. bits 8ක් ගැන කතා කරනවා. ඒතර මෙතන මේ පුංචි ඇඟිල්ලකින් මේ විදුලි ධාරාව ඇතුළට යැවීම බාධාවක් විදිහට අපි සකස් කරගන්න බව ඔබට පේනවා. දැන් බලන්න මේ ඇඟිල්ල එහාට මෙහාට මූ කරනකොට මේ පල්ලෙහා බල්බ් ටික පත්තු වෙන සානිමෙන. ඒතර බල්බ් එක පත්තු වෙනවා කියන්නේ විදුලි ධාරාව ඇතුළට යනවා. බල්බ් එක පත්තු වෙනෙන්නේ විදුලි ධාරාවක් ඇතුළට යන්නේ නැති අවස්ථාව. දැන් අන්න ඒ අවස්ථාව තුළ භාවිත කරගනින් තමයි මේ කුංචි paper tape එකක් මේ හරහා අපි දැන් යවන්නේ. බලන්න මේක යනකොට පල්ලෙහා මොකද සිද්ධ වෙන්නේ? සමහර බල්බ් පත්තු වෙනවා, සමහර බල්බ් පත්තු වෙන්නේ නැහැ. තොර පත් වෙන හැම බල්බයකින්ම අපි දෙන්නේ අපිට එක කියන අදහස යවනවා පරිගණකය තුළට. පත් වෙනවන හැම බල්බයක අවස්ථාවකදීම අපි මොකද කරන්නේ? අපි එතනින් දත්ත ඇතුළට යන්නේ නැහැ කියන අවස්ථාව නිරූපණය කරනවා. ඉතින් මේක ඉතාමත්ම හොඳ සාධකයක් වෙනවා. මොකද්ද අපිට මේ පරිගණකය තුළින් දත්ත කියවලා ඇතුළට කොහොමද දත්ත වල ප්‍රතිඵලය ලබා දෙන්නේ කියන එක. ඉතින් දිලි ධාරාවක් දැන් භාවිත වෙනවා, සිදුරු තියෙනවා, සිදුරු වලින් විදුලි ධාරාවක් ඇතුළට යවනවා නම් ඒක එක විදිහට එහෙම නැති අවස්ථාව බිඳ විදිහටත් ගන්නවා. ඉතින් මෙන්න මේ තාක්ෂණය තමයි එදා සිට දිනු වෙලා අද වෙනකොට අපිට හොඳ විද්‍යුත් පරිගණකයක් බවට පත් වෙන්නේ. ඉතින් මෙවැනි දේවල් හුඟක් ඉතිහාසයේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මතක තියාගන්න මේ හුඟක් නිර්මාණ නිෂ්පාදනනේ 1940 ගණන් වල. විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධය ලෝකට ඇත්තටම යුද්ධයක් වුණත් ලොවට ඉතාමත්ම ප්‍රබල විදියට තාක්ෂණික වශයෙන් විවිධ උපකරණ සකස් කරනවා. ඇයි දෙවන ලෝක යුද්ධය පරිගණක තාක්ෂණයට වැදගත් වෙන්නේ? ඔබ දන්නවද යුද්ධ කාලයේදී තව වැදගත් දෙයක් වෙනවා. මොකද මිසයිලයක් නිවැරදි කෝණයට සතුරු හමුදාවලට එල්ල කිරීමේ කාර්යය. ඒතර මිසයිලයක් හරියට නිවැරදිව සතුරු හමුදාවලට එල්ල කිරීමේදී ඒ ඉලක්කය ගැනීමට විවිධ වූ ආකාරයේ ගණනය කිරීම රාශියක් කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දුර, අරය, ඇංගල් එක, එතකොට ඒකේ දිශාවන්, මේ හැම දෙයක්ම සැලකිල්ලට ගෙනග නිවැරදි ඉලක්කයට ඉතා විශාල වූ සංඛ්‍යාවක ගණනය කිරීම කරන්න සිද්ධ වෙනවා. මේ ගණනය කිරීම සඳහා එදා යුද්ධයට පිරිමියා යවනකොට කාන්තාවන් කරේ මේ ගණනය කිරීම. ඒ කාලේ ඇත්තටම කාන්තාවන්ට නමකුත් පටබැඳිලා තිබුණා ගණක යන්ත්‍ර කියලා. ඉතින් ගණනය ක්‍රීම් කරන යන්ත්‍රය තමයි කාන්තාව. ඔවුන් දෙන උත්තර අනුව තමයි මිසයිල නිසි
දිසාවට නිසි ඉලක්කයට යොමු කරන්නේ. නමුත් කාන්තාව විසින් සකස් කර දෙන මේ ගණිත පිළිතුරු නිවැරදි වෙන්නේ නැහැ බොහෝ අවස්ථාවල. එසේ නිවැරදි නොවීම නිසාම ඔවුන් යවන මිසයිලයන් නිසි ඉලක්කයට පතිත වෙන්නේ. මේ නිසා දෙවන ලෝක යුද්ධයේදී සෑහෙන දෙනෙක් අවශ්‍යතාව තිබුණා මේ ගල්නේ ක්‍රීම් කිසියම් හෝ ආකාරයකට යන්ත්‍රයක් මගින් කළ යුතුයි කියන එක. එසේ යන්ත්‍රයක් මගින් කළ යුතුයි කියන එක නිසාම විවිධ අවස්ථාවලදී යුද්ධය නිසාම ගණක යන්ත්‍රයක්ට වඩා ඔබ්බට ගිය පරිගණක යන්ත්‍රයක් නිර්මාණය කිරීමට තව විශාල මුදල් පුද්ගලයන් යොදවන්න පටන් ගත්තා. මේ ප්‍රතිඵලයක් විදිහට තමයි අවාසනාව යුද්ධය ඉවරුණාට පස්සේ 1945 යුද්ධය ඉවරුණාට පස්සේ 1946 වෙනකොට තමයි ලොවට මුල්ම පරිගණක යන්ත්‍රය බිහි කරන්නේ. ඒ තමයි අපි දන්න ඇනියක් කියන පරිගණක යන්ත්‍රය. ඇනියක් කියන පරිගණක යන්ත්‍රයට කලින් අපිට තවත් එක් කුජලයක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඇනියක් කියන පරිගණක යන්ත්‍රය 1946 ලෝකෙට බිහි කළත් අපිට අවාසනාවකට අපිට අහිමි වෙච්ච පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලය තමයි මේ ඇලන් ටියුරින්. ඇලන් ටියුරින් කියන විද්‍යාඥයා ඇත්තටම පරිගණක තාක්ෂණය වෙනත් පැත්තකට යොදවන අදහස් ගෙනාපු පුජ්‍යලයෙක්. يعني පරිගණකයට අපි දෙන උපදෙස් වලට පමණක් නොව ස්වයං තීරණ ගැනීමේ හැකියාව තියෙනවා කියන අදහස ඉදිරිපත් කරා. නමුත් අවාසනාවකට ඇලන් ටියුරින්ට වැඩි කල ජීවත් වෙන්න උනේ නැහැ. ඔව් වයස අවුරුදු 42 දී අපි ලෝකයෙන් සමු ගන්නවා. ඒ නිසාම අපිට පරිගණක යන්ත්‍ර පිළිබඳව සංකල්පය වෙනස් මාර්ගයකට යොමු කරගන්නත් බැරි වෙනවා. ඒකටත් විශේෂ කාරණු රාශියක් තියෙනවා. ඔබ අන්තර්ජාල පහසුකම් ඔබට තියෙනවා නම් ඇලන් ටියුරින් ගැන හොඳින් කියවන්න. ඔහු ගැන ඔහුගේ කතාව එක්තරා ආකාරයක අවාසනාවන්ත සිදුවීමක්. ඔහු සිය දිවි නසා ගන්න අවසානයේදී ඒ සිය දිවි නසා ගැනීමට ඔහු භාවිත කරන්නේත් සයනයිඩ්. ඇපල් ගෙඩියකට සයනයිඩ් කවලා ඒ ඇපල් ගෙඩියෙන් කොටසක් කාලා තමයි ඔහු ජීවිතය නැති කරගන්නේ වයස අවුරුදු 42 දී. ඒකටත් එදා සමාජ ක්‍රම තිබෙච්ච විවිධ හේතු බලපෑවා. ඒ නිසා ඇත්තටම අපි ඔහු ගැන කියවා දැන ගැනීම මම ඔබ පරිගණක විද්‍යාව හෝතරතුරු තාක්ෂණ ආදාන ශිෂ්‍යයෙක් විදිහට ඔබ දැනගත යුතු දේවල් ඔහුගේ ජීවිත කතාව තුළ තියෙනවා. මම ඔබට ඉල්ලා සිටිනවා සියලුම සිසුන්ගෙන් ඇලන් ටියුරින් ගැන අන්තර්ජාලය තුළ ඉතා විශාල ආකාරයේ පර්යේෂණ කරපු ඒ පර්යේෂණ කෘති තියෙනවා. ඌ ගැන ලිවිච්ච කතා තියෙනවා. ඌගේ ජීවිත කතාව පිළිබඳව ලිවිච්ච දේවල් ලිපිලේඛන අන්තර්ජාලය තුළ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. සමහරට ඌ අද හිටියනම් අපි අද භාවිත කරන පරිගණක යන්ත්‍රයේ සොයනවන තැනක නෙවෙයි. නමුත් අවසනාල අපේ තත්ත්වයට මොන දෙන්න සිදුනේ නැහැ ඌගේ අකල් මරණය නිසා. ඉතින් මේ එක්තරා ඉතාමත්ම කඩේම අවස්ථාවක්. මෙතනින් පස්සේ තමයි අපි සාමාන්‍ය පරිගණකයක් නිර්මාණය කිරීම පිළිබඳව සංකල්පයකට එන්නේ. දෙවෙනි ලෝක යුද්ධයේ අවසාන භාගය විතර වෙනකොට 1945 යුද්ධය අවසන් වුණත් ඒ යුද්ධයේ ප්‍රතිඵල නිසා ගණන් කිරීම සඳහා සකස් කරන යන්ත්‍ර වල උපරිම අවස්ථාව පරිගණකයක් නිර්මාණය වෙනවා 1946 දී. ඉතින් එදා සිට අද දක්වා අපි භාවිත කරන විද්‍යුත් යන්ත්‍රයේ විද්‍යුත් පරිගණකයේ විද්‍යුත් යන්ත්‍රයක් විද්‍යුත් පරිගණකයක් බවට පත් වෙනවා. අද ඔබ භාවිත කරන විවිධ ආකාරයේ පරිගණක යන්ත්‍ර 1946 ඔබට නිර්මාණය වූ දේවල්. ඒ නිර්මාණය වූ අවස්ථාවන් කාල ප්‍රාමුව තුළ විවිධ ආකාරයට පරිගණක වර්ගීකරණය කරනවා. පරිගණකයේ බලය, පරිගණකයේ ප්‍රමාණය සහ අද එවැනි එතනින් ඔබටත් ගිහිල්ලා පරිගණක විවිධ ආකාරයට වර්ගීකරණය කරන අපි වෙනත් පාඩමකදී ඒ වර්ගීකරණ සහ ඒ පරිගණකවල අත්‍යවශ්‍ය ගුණාංග සහ ඔයාලට සම්බන්ධ වූ මෙවලම් පිළිබඳව අපි කතා කරනවා. එතෙක් අද මේ පාඩමේ අවසානයට අපි දැන් පැමිණ සිටිනවා. අපි තවත් දවසකදී ජාතික පාසල වැඩසටහන තුළින් අපි ඔබ හමුවෙමු. ඔබට බොහොම ස්තුතියි.